ස්නේක් ගාඩින් YouTube නාලිකාව නරඹන සියලුම දෙනා ඉතාම ආදරෙන් පිළිගනු ලබනවා. ඉතින් අද දවසේත් ඔයාලා මේ දකින්න සූදානම් වෙන්නේ සුවිශේෂ වූ වීඩියෝ එකක්. ඔයාලට දැක ගන්න පුළුවන් මල් ළඟ ඉන්නවා ඉතා අපූර්ව සර්පෙක්. ඉතින් මෙයාට අපි නාග මාපිලා කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් බලන්න දරලීයක් වගේ තමයි මෙයා මේ ගහ උඩ ඉන්නකොට පේන්නේ. ඇත්තට මේ සතා මේ රුක්වාසී සර්පෙක්. ඉතින් නිසල්මන්ම මේ විදිහට ඕනෑම ගහක් උඩ මේ සතාට රැඳිලා ඉන්න තාම පහසුයි. අපි තුමු විශාල ගහක ඉහළත්තක ඉඳන් පහළ ඉන්න ගොදුරක් වෙත ඊටාම පහසුවෙන් සමීප වෙන්න පුළුවන්. ඒට හේතුව තමයි මෙයාලගේ මේ වල්ගේ උපකාරී කරගෙන ඉහළත්තේ ගැටයක් ගහගෙන පහළ ඉන්න ගොදුර වෙත ළඟා වෙලා ඊටා පහසුවෙන් මේ ගොදුර ගෙල දැමීමේ හැකියාවක් තියෙනවා. इतनी सुलविस कांडिट वेटे ने इताम चमत्कार जनक सर्पेक तमाई में मापिलूं के लगते हैं। तो फिर मैं आमी नागे कुगे स्वभावे गन्ने निशा पे मैं आटा नाग मापिला के लाहन दुन्ना ना। ऐतरम में मापिलूंगी शरीर प्रमाणे वड़ा विशाल व वैडे ने सर्पेया तमा नाग मापिला। इतिंग इता मित्रशीली सर्पेक विदेते मैं मापिलूंग अपिते हन दुन्ना न पुलवा। ලංකාවේ බොහෝ දෙනෙක් මේ මාපිල් විශේෂ හබරලුන් කියලා මරණයට පත් කරනවා. ඉතින් හබරලෙක් කියලා සර්පෙක් අපේ ලංකාවේ දක්නට ලැබෙන්නේ නැහැ. එහෙම නමකින් සර්පෙක් නැහැ අත් වශයෙන්ම. ඉතින් බොහෝ දෙනෙක් මේ නාගමාපිලාට සහ තෙල්කරවලාට හෝ කටකලුවට තමයි ඔය හබරලා එහෙම නැත්නම් හබරලිය කියලා නම භාවිතා කරන්නේ. ඉතින් නාගමාපිලා කියන්නේ සුළුවිස කාණ්ඩයට වැටෙන ඊටාම අපූර්ව සර්පෙක්. ඉතින් මේ සතාට මෙන්න මේ විදිහට අර මම මුලින් සඳහන් කරා වගේ මේ වල්ගයෙන් එල්ලිලා ඉන්න හැකියාව තියෙනවා. බලන්න මේ වල්ගයේ අග කොටසින් එයා ඉතා ශක්තිමත් ගැටයක් දාගන්නවා. ඒ තුලින් එයා බිමට වැටෙන එක වළක්ව ගන්නවා. ඒ කරලා පහළ අත්තේ සිටින ගොදුර ඉතා මැනවි බොහොම සූක්ෂම විදිහට පාත් වෙලා දැහ ගැනීම සිද්ධ කරනවා. ඉතින් අතරම මේ නිසා මිනිසු බොහෝ ජනප්‍රවාද ගොඩනගලා තියෙනවා. නිවෙස් ඇතුලේදී ලේ මාපිලෙක් ඉහළ යටලියේ ඉඳන් පහළට එල්ලිලා ඇඳේ නිදාගෙන එහෙම නැත්නම් පැදුරේ නිදාගෙන ඉන්න මිනිස්සයාගේ ලේ බොනවා මරණයටපත් වෙනකම්ම කියලා. ඉතින් සර්පය අතරම කොයිම සර්පෙක්වත් ලේ බීම කරන්නේ මේ සත්තුන්ට එහෙම හැකියාවක් නැහැ. නමුත් විස සතෙකුට දෂ්ට කිරීමේ හැකියාව තියෙනවා. විස නැති සතෙකුට හපා කෑමේ හැකියාව තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ සර්පීන් ඉතාම අහිංසක සත්ව කොට්ටාසයක් පරිසරයේ ජීවත් කරවිය යුතුම සත්ව කොට්ටාසයක්. ඉතින් ඇත්තටම මේ මාපිලුන් කියන්නේ ඇත්තටම ලංකාවේ වඳවී යාමේ තර්ජනයට ලක් වෙලා ඉන්න සත්ව කොට්ටාසයක්. දැන් මෙයාගේ ශරීරය ගත්තාම කළු පහ ඇති ඒ වගේම සුදු පහ ඇති වර්ණ රටාව වලින් මිශ්‍ර වෙලා තියෙනවා. ඊළඟට මෙයාගේ මේ ඇඟ නිකන් දරදඬු ස්වභාවයක් දක්නට ලැබෙනවා. දැන් අපි නාගෙක් ගත්තොත් ඊටාම පුෂ්ටිමත්. නමුත් මේ මාපිලුන් එහෙම නැහැ. මේ මාපිලුන් නිකන් දරදඬු ස්වභාවයක් ගන්නේ ගොඩක් පුෂ්ටිමත් ස්වභාවයක් පෙන්වන්නේ නැහැ. ඒත් එක්කම මෙයාට මේ බොහොම නම්‍යශීලී ශරීරයක් තියෙනවා. ඉතින් මෙයාට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ තියෙන S අකුරේ හැඩය ගන්නන්න පුළුවන් මේ මුළු ශරීරයම. ළඟ ළඟ නම්‍යශීලීව හැඩ ගස්වා ගැනීම හැකියාව තියෙනවා. එතකොට මෙයාගේ දැන් මේ හිස ගත්තොත් පැහැදිලි ගෙලක් තියෙනවා. මේ බලන්න මම අර කිව්ව විදිහට නම්‍යශීලීව ළඟ ළඟ එයාගේ ශරීරයෙන් නමා ගන්නවා. ළඟට මේ ගෙල හරිය බොහොම සිහින්. හිස කොටස වෙනමම විශාලව දැකගැනීමේ හැකියාව තියෙනවා. මේ කොඳුනාරටිය දිගේ S2 ළඟට එනකම් කළු පාට මෙන්න මේ විදිහට ඉරක් දැක ගන්න පුළුවන්. ඒ ඉරම හිසේ දෙපැත්තේ S2 දක්වා දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මෙයාගේ මේ S2 දුඹුරු පාටයි. එතකොට ඒ S2 තුල අපිට සිහින් කණිනිකාවක් දැක ගන්න පුළුවන් සිරස් රේඛාවක් විදිහට. ඒක දවල් කාලේ තමයි අපිට ඉර විදිහට දැක ගන්න පුළුවන්. මේක අඳුර වැටීමත් සමග පළල් වෙනවා. ඒතර කණින කාව විශාල වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ සතාට කැටි ස්නේක් කියන නම භාවිතා කරන්නේ. ඉතින් මම දැන් මේ සූදානම් වෙන්නේ සුළු විස මාපිලුකුගේ විසදල දෙක කොහොමද පෙරලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. මම හිතනවා ඔයාලා මීට කලින් මාපිලුකුගේ විසදල කොහොමද තියෙන්නේ කියලා දැකලා නැතුව ඇති. ඉතින් අපි දැන් බලමු මෙයාගේ විසදල කොහොමද තියෙන්නේ කියලා. सामान्य सते अल्लगंड विषदल पेन्न भूम मित्रशील सर्पेतम अत्र मापिलों के मैं विष सुलविष कांडिट बटे विष कोई मिलापत में दस्ट किरी मुलिंग किने मरनेट पत्ते अत्र मेला मिनसे कुट दस्तकरा नतीतरा गुडाक हिरिहरिया कुनोत्तम गुडाक कलाट में सता दस्तकरा पेलंबेनी अभी बलम में सता की कोहमद विषदल पीटला तीयन केला सामान्यයෙන් අපිට නයිකුගේ පොළොංගුකුකු වගේ නෙමෙයි මේ සතාගේ විසදල තියෙනවා. නමුත් මුඛයේ ඇතුළට වෙන්න තමයි විසදල දෙක තියෙන්නේ. ලොකු විසදල දෙකක් නෑ. ඇත්තටම මෙයාට තියෙන චූටි විසදල දෙකක්. මෙන්න මේ තියෙන විසදල දෙක. මේ තියෙන්නේ ඉහළින් තියෙන විසදල දෙක. එතකොට මේ විසදල වලින් එලියට ලබා දෙන විස ප්‍රමාණය විස කෝෂ වලින් එලියට පිට කරන විස ඊටාම ස්වල්පයක් තමයි පිට කරන්නේ. ඒතර මේ විස වලින් හැකියාව තියෙන්නේ චූටි කටුසු පැටවුන් කුරුළු පැටවුන් වගේ එහෙම නැත්නම් මීයන් වැනි සතුන් අඩපණ කිරීමේ හැකියාව පමණයි. ඉතින් සාමාන්‍ය මීයෙක් හරි නැත්නම් හූනෙක් කියලා හිතමු. ඒ සතෙක් බොහෝ වෙලාවක් ඉතින් පැයක් පැය භාගයක් වැනි කාලයක් අල්ලගෙන ඉන්න ඕන මුකෙන් මෙයාගේ විස ටික ඒ සතාගේ ශරීරය ඇතුළට යන්නේ. ඉතින් ඒ තුලින් තමයි ඇත්තට මේ සතාව අඩපණ වෙලා පසුව මරණයටපත් වෙන්නේ. මෙයාගේ තියෙන මේ විස වලින් කොයිම අවස්ථාවකවත් මිනිසෙක් මරණයටපත් කිරීමේ හැකියාවක් නැහැ. මේ බලන්න ඊටාම සියුම් විසදල යුගලක් මේ සතාට තියෙනවා. ඒ වගේම මේ යටි ඇන්දේ අනිත් සාමාන්‍ය දත් දක්නට ලැබෙනවා. විසදල දෙක බැලුවා කියලා මෙයා කෝපයටපත් වෙලා අනිත් පැත් සෙනෙයකින් අනිත් පැත්තට දෂ්ට කිරීමක් කරන්නේ. මම අර මුලින් කිව්වා වගේ මාපිලුම් කියලා කියන්නේ ඇත්තටම ඊටාම මිත්‍රශීලී සර්ප විශේෂයක්. ඉතින් මෙයාලා කෝපයටපත් වෙන්නේ දැන් නයික් පොළඟෙක් වගේ සතෙක් අපි මේ විදිහට හිසෙන් අල්ලගත්තොත් ඒ සතා ඉක්මනින් කෝපයටපත් වෙලා නැවත දෂ්ට කිරීමට යොමු වෙනවා. නමුත් මේ මාපිලුම් එවන්නක් සිදු කරන්නේ නැහැ. ඉතින් බොහොම අහිංසක සර්ප කොට්ටාසයක් තමයි මාපිලුම් කියලා කියන්නේ. ඉතින් දැන් හවස් වෙලා තියෙන්නේ මේ සතාට සාමාන්‍ය පරිසරයට නිදහස් වෙන්න හොඳම වෙලාව. ඉතින් දැන් අපි මේ සතාව සාමාන්‍ය පරිසරයට නිදහස් කරලා දාමු. මොකද අපිට වගේ මේ සතුන්ට පරිසරයේ ජීවත් වෙන්න ලොකු අයිතියක් තියෙනවා. මෙයාලා නිසා තමයි පරිසර සමතුලිතතාවයේ හැමදාමත් ආරක්ෂා වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සතාව සාමාන්‍ය පරිසරයට නිදහස් කරලා යවමු. ඉතින් ඔබ බලන්න සාමාන්‍ය විදිහට යාට පරිසරයට යන්න ඉඩකඩ හදලා දුන්නා.